කෝවිඩ් අසංගත රෝගය හැදිලා දැන් අවුරුද්දකට අධික වේගණ යනවා. පළවෙනි විසබීජය රැල්ල ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙනකොට ඒ රැල්ල පිළිබඳව දැඩි උනන්දුවක් හැම කෙනා තුළ තිබුණා. ජනතාව තුළත් තිබුණා, බලධාරීන් තුළත් තිබුණා, මේක ආරක්ෂා කරගන්නට ඕන, රැකෙන්න ඕන කියන එක. මුත් දෙවෙනි රැල්ල එනකොට අර පළවෙනි රැල්ලේදී ඇති කරගත්ත වෙනාගේ ආපු ක්‍රියාදාමයේ ටිකෙන් ටික නතර වුණා. නතර වෙලා මෙවර සිංහල අවුරුදු සමය එනකොට මේක ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රචාරයක් ඇති වුණා. මේ කෝවිඩ් කියන්නේ හරියට හෙම්බිරිස්සාවක් තත්තර වැටුණා ජනතාව තුළ. නමුත් මේකේ තියෙන ආදීනවයේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් නිසි විදිහට වගකීමක් අරගෙන කටයුතු කර නොකරපු නිසා තමයි අද මේ තත්ත්වයට පත් වුණේ. ජනතාවට වරින් වර අවවාද උපදෙස් ලබා දුන්නා. ජනතාවක් මේ පිළිබඳව ඉතරම් සැලකිල්ලක් දැක්වෙන තිබීමත් එක් හේතුවක් බවට පත් කරලා තියෙනවා. කෙසේ වෙතත් දැන් මේ දැන් කියන අලුත් රැල්ල බ්‍රිතාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් මේක අලුත් ආපියක් නෙමෙයි. පෙබරවාරි මාසෙත් මේ පිළිබඳව මාධ්‍ය අනතුරු ඇඟෙව්වා. අලුත් රැල්ලක් නෙමෙයි, පෙබරවාරි මාසෙ ඉඳලා ජනමාධ්‍ය තමයි මම හිතලා ජනමාධ්‍ය වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔවුන් නිරන්තරවම කටයුතු කළා. සමහර සෞඛ්‍ය බලධාරීන් මේවා සැලකිල්ලකට ගන්නෙ නැතුව වගකීමකින් තොරව ක්‍රියා කළ නිසා තමයි මේ රැල්ල වරින් වර අර අඩුවට ගෙනෙමින් නැගින්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් බලපුවාම අද අපි බලාපොරොත්තු නූවාකාරයට මේ වසංගත රැල්ල බුරපුරා දිවයිනේ මුදන් වෙලාගෙන අවසානයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපට අහන්න සිද්ධ වෙලා තිබෙනවා මේ රැල්ල වරින් වර බුරපුරා අඩුවට ගෙනෙමින් පැවතුණා. දැන් ඒ ගින්න ඇවිලෙමින් පවතින මොහොතක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ රටේ ජනතාව දිහා බලපුවාම මේ ජනතාව මම හිතනවා 2,20,00,000ක් පමණ ජනතාවක් ඉන්නවා. ඒ 2,20,00,000 ජනතාවට මේ රෝගය ඔක්කොම හැදෙන කියන නෙමෙයි මේ කියන්නේ. දැනට හැදිලා ඉන්න ප්‍රමාණයටවත් අවශ්‍ය ඇඳන්, දැරස්කාර ඇඳන් මේ රෝහල් වල පවතිනවද? එපමණක් නෙමෙයි, ඊළඟට එහෙම අඩුවක් තිබෙනවා නම් ඒ අඩුව පුරවා ගන්නට ගත්ත පියවර මොකද්ද? සිද්ධ වෙලා තිබෙනවා. ඒකම වේගවත් මේ පැතිරීමෙන් පවතින මේ කෝවිඩ් රැල්ලත් වසංගත විසබීජය විනාශ කරන්නට විධිමත් ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කළා තිබෙනවද කියන එක අපට ලොකු ප්‍රශ්නයක්. දැන් එන්ඩෙන් රෝහල් වල ඇඳන් පිරලා ඇඳන් නැහැ කියලා කියනවා. අපේ යුද හමුදාව කියනවා ඇඳන් ටිකල හැප්පි කරලා අපි දෙනවා කියලා. දැන් නමුත් ඇඳන් නැහැත් කරන්න පුළුවන්, බිල්ලිම වල ඇති කරන්න පුළුවන්, සේවක වල එක කරන්න. අද අපි දන්නවා අපට වාර්තා වෙලා තිනවා සංගමයක් වශයෙන් සමහර රෝහල් වල අත හොද ගන්න වතුර ටිකක් නැහැ. අත හොද ගන්න මේ නර්තකගේ පැමිණිලි ඇඳන් නැහැ. කොහොම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පුරසාරම් දෙඩුවත් අපිට පිළිගන්න පුළුවන්. මොකද මම හැම වෙලෙම කියලා තිබෙනවා වෘත්ති සමිතියක් වශයෙන් හෙද අපට වහලා කොලේ වහලා වැඩ කරන්න බෑ. බර සෞඛ්‍ය බලධාරීන්ට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුදුරු දක්වා රෝහල් වල පවතින සියලුම කාර්යභාරයන් දිනපතා අපට වාර්තා වෙනවා. දිනපතා අපි ගන්නවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය තරම් ගන්නෙත් වගකීමක් නැහැ. ඒක මෙන්න මේ නිසා වගකීමකින් තොරව වගකීමක් වගවීමකින් තොරව මේ කටයුතු කරන නිසා තමයි මේ ඇස්තිරා තියෙන්නේ. දැන් ඔක්සිජන් ගැන කතා කරනවා. ඇත්ත වශයෙන්ම ඔක්සිජන් සියල්ලටම අවශ්‍ය ඔක්සිජන් තියෙනවා කියලා කියනවා. මේ ගැන වැඩපිළිවෙලක් අනුගමනය කරලා තියෙනවද සෞඛ්‍ය අමාත්‍යාංශය? අපි ප්‍රශ්න මාලාවක් අපිට අහන්න වෙලා තිබෙනවා. නමුත් මෙතන අපට පැහැදිලිව පේනවා අපේ ගරු ජනාධිපතිතුමාණන් ගමට ජනතාව සමග පිටිසන්ත යෙදෙනවා ගම්වල. නමුත් මම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. අපි ඔබතුමා ඒ කරන ක්‍රියාදාමය අගය කරන අතර දැන් අපි දැඩි ඉල්ලීමක් ඔබතුමාගෙන් කරන්න අපි කැමති. මේ ගම සමග පිටිසන්ත ගතන වගේ අද ගරු ජනාධිපතිතුමනි රාජ්‍ය තන්ත්‍රය කඩා හැඩිලා ඉවරයි. රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. මම ඔබතුමාගෙන් තාම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා ගම සමග පිටිසන්තර කරන්න වගේම රාජ්‍ය නිලධාරීන් සමග පිටිසන්තරක් කරන්න නිධානයක් කොවන්න. ඇයි රාජ්‍ය තන්ත්‍රය කඩා හැරුණේ? හැරෙන්න හේතුව මොකක්ද කියන එක මේ නිධාන හොයන්න වෙයි. මේ නිධාන හොයන්න බැරුව නම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්තම් මං හිතනවා මම ඉතාම බොහොම වගකීමෙන් ඉල්ලීමක් කරන මං කැමති ඔබතුමාගෙන් අද හොඳ පරිණත දේශපාලනයේ පිළිබඳව, අනිකුත් දේවල් පිළිබඳව, රාජ්‍ය පරිපාලනයේ පිළිබඳව, ජනතාව පිළිබඳව පරිණත බුද්ධියකින් හෙවි අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා
වර්තමාන අගමැතිතුමාවක් දෙන්නගෙන මේ ගැන ලොකු සාකච්ඡාවක් කරලා අයියේ මේ මේ විච්ච දෙයකට මොකද කරන්නේ අයියේ අයියා මනෝ දෙන්නට මේක බැරි කමක් නෙමෙයි දෙමාවට ඕන දෙයක් කරන්න පුළුවන් මේ ලොකු ලොකු මිනිස්සුන්ගේ ජීවිතනම් ද අයියාමට උපදේශයක් දීලා මේ වැඩේ කරගන්න කියලා නිලියොත් මං ඉදර නරකද කියන එකයි මං ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමාට රට හදන්න ඕනකම තිබෙනවා ජනතාව හදන්න ඕනකම තිබෙනවා අපි මේ බැහැරන එක කොහෙලාද මේක මං හිතනවා මේ අඩුම තරමින් මේ රාජ්‍යතන්ත්‍රයේ පිරිහීම රාජ්‍යතන්ත්‍රයේ කඩා හැලීම රාජ්‍යතන්ත්‍රයේ වැඩ නොකිරීම පිළිබඳව පොඩ්ඩක් මං හිතනවා ඔවුන් එක්ක පිළිහඳරක් යෙදුණොත් මං හිතනවා ඔබතුමාට පුළුවන් මේ අවුරුදු තුන ඇතුළත මේක ගොඩ ගන්නට. එහෙම නැත්නම් අපි මහින්ද රාජපක්ෂ ඒ සහෝදරයාට මල්ලිට මේ වගකීම් ගොඩාක් බාර දීලා මල්ලියේ මේක කරගෙන යන්න මම ජනාධිපතිය සමාදරන්නම්. ඔබ මේ කරගෙන යන්න කියන එකවත් නොකොළොත් අපි ජනාධිපතිතුමනි සමහ නැත්නම් මේ රට කඩා හැලෙනවා. නැබට අපි මේවා කියනවට අකමැති මමුත් අපි මේවා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ජනාධිපතිතුමනි. අපි මොකක්වත් ඔබතුමාගෙන් බලාපොරොත්තු නැහැ මේ යමක් අරගෙන මේ ප්‍රසත්ති ගායනා කරලා ඉන්න අපි කැමති නැහැ මම කරන පුද්ගලයෙකුත් නෙමෙයි. නමුත් අද අපි දන්නවා අපේ සමහර මහාචාර්යවරු ආචාර්යවරු කපිකාචාර්යවරු නොයෙක් දෙනා එකතු වෙලා නොයෙක් විදිහේ සාකච්ඡා පවත්වලා අන්තිමේදී පොඩ්ඩක් කරලා වේගිර අනිමේද පැත්තට කතා කරන තත්වයකට අද රටේ ඇතිලා තියෙනවා. අපිත් එකල එකක් කතා කරනවා ඔබතුමාත් එක්ක තව එකක් කතා කරනවා. මෙන්න මේගොල්ලන්ගේ මුතුමා පරිස්සම් වෙන්න ඕනේ. යථාර්ථය හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වරදාන්නවට වරප්‍රසාද වලට පන්තර හදාගන්න, ගෙවදොර හදාගන්න, ආයතන හදාගන්න, රැකියාවක් හදාගන්න යම් යම් දෙනා ඔබතුමා නොමග යන තත්ත්වකුත් අපට පැහැදිලිව පේනවා. නමුත් අපට අවශ්‍යකම තිබෙන්නේ අපි බොහෝ අවංක චේතනාවකින් ඔබතුමාලා බලයට ගෙනාවා. අවංක චේතනාවකින් ඔබතුමාලාගේ බලය ගොඩනගාගෙන මේ රට හදා ගැනීමයි අපට තිබෙන්නේ. අපට මේ පම්පර හදාගන්නවත් වෙන හදාගන්නවත් නෙමෙයි අපට අවශ්‍යකම් වෙන්නේ මිනිහා හදා රට හැදීම කියන සංකල්පය මා ළඟ තිබෙන්නේ. ඒ සඳහා මම හිතනවා මොකද අවංක පිරිතකින් උදව් ගන්න. ඒ පරණත බුද්ධිය අපේ ජනාධිපති හිටපු වර්තමාන අග්‍රාමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නම් තියෙනවා කියන එක ආයේ හංගන්න ඕනේ නෑ. මම කෙලින්ම කියන්න කැමතියි එතුමා මේ කිට්ටු කරගන්න ලං කරගන්න ලං කරගන්න ගන්න උපදෙස් හදාගන්න වෙන එක එක නාගෙන් ඔය කේවට්ටෙන්ගෙන් උපදෙස් තරම් හරියන්නේ නැහැ. අයියාගේ උපදෙස් ටික ගන්න අයියාගේ උපදෙස් ටික අරගෙන මල්ලිට මේ රට හදන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. වෙන මොකක්වත් මේ විශ්වාසය තිබෙන්නේ. පළල් සාකච්ඡාවක් ඇඳවන්න. ඇඳෙවිවන් පස්සේ අපි කියන්නම් අඩුපාඩු මොනවද කියන එක. අපට හැංගිවරා ගහන්න කිසිම ඕනාවක් අපට නැහැ. අපට ගන්න අපට රටයි ඕනේ. අපට ඕනේ ජාතියයි අපේ ජනතාවයි ඕනේ. එකම බලාපොරොත්තු ඒකයි. වෙන වරප්‍රසාද කීතියක් බලාපොරොත්තු නැහැ. ගෙන ආණ්ඩුව ගෙනාවාගේ මොන ගෙනියන්න ඕනේ අපි. ඒ එතන අපි ඉන්නේ වෙනත් වෙලා නැහැ. එහෙමනම් මේක අද මේ පවතින தත්ත්වෙට මගේ දැඩිම විශ්වාසය මේක ගෝඨාභය ජනාධිපතිතුමනි අයියත් එක්ක සාකච්ඡා කරලා අයියට පාලන බලය දීලා මේ වැඩේ ගෙනියන්න ඔබතුමා කටයුතු කරන්න. එවනිදු මේ බ්‍රිතාන්‍යෙන් ආපු රැල්ලක් නෙමෙයි පෙබරවාරි මාසේ මේක මාධ්‍ය මතක් කරා මම මුලින් මතක් කළා. ඒවා සිහියට ගන්න සිහියට අරගෙන මේ රෝගේ පැතිරිය යම වළක්වන්නට හැම ක්‍රියාමාර්ගයක් ගන්න කියන එකයි දැඩි ඉල්ලීම. ඔබ වහන්සේ මෙතන යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට වගකීම් බාර දෙන්න කියලා. ඔබ වහන්සේින් අදහස් කරන්නේ දැනට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ඉන්න මැති ඇමතිවරු නිලධාරීන් මේක කරන්නේ නැහැ කියන එකද? අයියට බාර දෙන්න කියලා. මේ මැති ඇමතිවරුන් ගැන මම නම් කතා කරන්න කැමති නැහැ. මොකද හේතුව එකක් මෙතෙන්ට ඇවිල්ලා කියනවා. තව එකක් තව දිනුට ගිහිල්ලා කියනවා. තව එකක් මූණට ගිහිල්ලා කියනවා. මම කැමති නෑ ඔයාගේ මේ දියාරු අච්ච ප්‍රතිපත්තියක් නැති මැති ඇමතිතුරුන් කියන එකට මම කියන්නේ. නමුත් අපි දැඩි විශ්වාසය තියෙන්නේ ඔය මැති ඇමතිතුරුන් ගැන නෙමෙයි. මැති ඇමතිතුරුන්ට ඕනේ රට බිල්ලට දීලා හරි රට බද්දර දීලා හරි මේ තමන්ගේ ඇමති පුටු රැක ගන්නයි ඔවුන්ට ඕනේ කම තිබෙන්නේ. පිළිමයක් කරනවා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබෙන එක නෙමෙයි. එතුමා මේ රට කරවපු රට කරවන ජනතා හදවතේ ජීවත් වෙන පුද්ගලයෙක්. එතුමාට පුළුවන් මේ ඕන ප්‍රශ්නයක් ශනික විසඳලා දීලා ජනතා ප්‍රසාදයේ තමා කෙරේ ආණ්ඩුව කෙරේ කණ්ඩපඩින් එක පුද්ගලයා මහින්ද මහත්තයා කියන එක මම අත්දැකීම් තුළින් කියන්නේ අදේ නෙමෙයි. නමුත් අපේ මහින්ද මහත්තයාට වගකීම බාර දුන්නා කියලා ගෝඨාභය ජනාධිපතිතුමන කිසි වාහනයක් නැහැ. එතුමා තමයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රයේ ජනපති විධායක ජනපති අපේ ගෝඨාභය රාජමැතිතුමාගෙන් අතු වෙන්නේ නැහැ. අයියාමරට සාකච්ඡා කරන්න කියලා බලය අඩු වෙන්නේ නැහැ නේ. වැඩි වෙන්නේ
අඩුපාඩු හොදාගෙන අපි කියන්නේ. ඔව් දැනට ඔබ වහන්සේට දැනෙන විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා වගකීම් ටිකක් අඩුවෙන් කරනවා කියලාද ඔබ වහන්සේට දැනෙන? ඔබ වහන්සේ මෙහෙම යෝජනාවක් කරන්න හේතුව මට මට පේනවා කතා බහ කරනකොට හිතවන්න නැතිවම මහින්ද ජනාධිපති කියලා කියන්නේ මහින්ද පඩි ගන්න පුද්ගලයෙක්වත් ඒ දැන් මොකක් හරි කෑ ගැහුවා බොහොම ඉක්මනකින් වර කර මිනිස්සු හදවතින් එක්කෙනෙක්. නමුත් එතුමා නොකර නෙමෙයි එතුමාට අපිට පහුගියවක් වෙන මහා ප්‍රශ්නයක් ඇති වුණා. ඒක අසනීප කම උරද වගකීම බාරගන්නේ නැහැ. අපි කියන දැන් වගකීම බාරගන්න පාඩුවක් නැන්නේ. මේ පිට දෙන්නේක් නෙමෙයි ඉන්නේ. දානන් හිටියා මෛත්‍රී වරණාත් රනිල් මහත්තයයි. දැන් ඉන්නේ එහෙම නෙමෙයි. දැන් ගෝඨාභය මහින්ද. ජටිරෝ ජෙදා ජටිරෝ දෙන්නේ දැන් ඉන්නේ. ඇයි බැරි කරන්න? ඒකට කාගත් විරෝධයක් වෙන්නේ නැහැ. මං හිතන්නේ ගෝඨාභය මහත්තය විරුද්ධ වෙන්නේ නැත්නම් මහින්ද මහත්තය විරුද්ධ නැහැ. අපට ඕනේ අපි ගෙනාවු පුද්ගලයා වර්ණා ඉහිලා තියලා රට හදාගන්න. නමුත් ගෙනාවු පුද්ගලයාට මිනිස්සු පහර ගන්නවනේ. මේක දොස් කියනවනම් රට වැටලා තිබෙනවනම් රාජ්‍යාන්තරේ වැටලා තිබෙනවනම් මේ කොටස්කාරයෝ අපි. ඒ මොකක් කරන ආණ්ඩුව බඩේට පත් කරන්න අපි වරදුන්න නිසා අපි කොටස්කාරයෝ වෙන්නේ. දිනකට ලිවුන් එක දැම්මම හදනවා. ගොඩාවේ ජනතාවට දෙන්න පොතක් හදලා දින එන ලිවුන් ටික 550 ජාතකයක දැන් පොතක් හදනවා. එතුමාට බාර දෙන්නම. මිනිසුන්ගේ දුක් ගැන අපට එවනවා. ඔය වගේම වහන්සේගෙන් ප්‍රශ්නයක් දැන් අහන්න කැමතියි. දැන් මේ රටේ මේ තියෙන තත්ත්වයට ඔබ වහන්සේ රාජ්‍ය සේවා එක්සත්යද ඒ සංගමේ ඔබතුම ඔබ වහන්සේ තමයි මේකේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන්නේ. ඔබ වහන්සේගේ දැනුම අනුව මේ වෙලාවේ රට ලොක්ඩවුන් එකකට යා යුතුද? එහෙම නැත්නම් මේ වර්තමාන රජය කරනවා වගේ ලොක්ඩවුන් එකකට නොයා මේ පවත්වාගෙන යන ක්‍රමය සුදුසුද? ඔබ වහන්සේගේ මතය මොකක්ද? ප්‍රශ්නෙම කියනවා නම් දැන් මෙතන ලොක්ඩවුන් කරනවා කියලා කියන්නේ රට වහනිකයි. ඒ රට වැහිල්ලේදී ලොකාවක් අපේ මිනිස්සුන්ට අත්වසින් කියනවා නම් පිටසර මිනිස්සුන්ට නම් මේක ඉතර බලපාන්නේ නැහැ. කොළඹ ඉන්න මිනිස්සු තදින් මේක බලපානවා. ඇත්තෙන්ම ලොක්ඩවුන් නොකර රට නොසා මේ වැඩේ විසඳන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් මේක අපේ මේ මේක අර අඩුවට ගිනි තියාගන්න මේක තියාගන්නේ නැතුව එකවරට මොකක් හරි ඒක තීන්දුවක් අරගෙන හතියක් හරි කමන්නේ ගන්න තීන්දුව එකට කෙලින් අරගෙන බිය නැතුව කෙලින් අරගෙන ඒ තීන්දුව වැඩ කරලා කිව්වක් අපේ ප්‍රශ්නයක් නැහැ. කොහොමාරි අවශ්‍ය කරන මේ රට වෙලාගත්ත මේ විසබීජ රකුසකින් ඉවත් කරගන්නකම් මේක දැන් හැම තැනම තැන් තැන් වල අර කියනවන අර කවියකුත් කියනනේ කූන් කේන නදීන් මధుර ඉදිල ඇති හැම තැනයි කියලා. මේ කවියක් මధుරෝක කූන් කූන් ගා හැම තැන යන්න වගේ පමණක් ඒක. අනිත් එක රාජ්‍ය සේවයද කඩුව රාජ්‍ය සේවයේ තිබිච්ච කඩුව අද මලකඩ කාලා. අද ඒ කඩුව වැඩ කරන්නේ නැහැ. ඒක මලකඩ කාලා. ඒකෙන් ඒකයි රාජතන්ත්‍රයේ බෑට තියෙන්නේ. ඕව හොයලා ඒකයි මම හැම වෙලේම කියන්නේ ඒ මේ කොවිඩ් එකක් නැතුව රාජ්‍ය නිලධාරීන් සතුරු කරන්නේ නැතුව ඔවුන්ගේ අඩුපාඩු මොකද මර වැඩ නොකරන්නේ නිදාන හොයන්නේ නැතුව බෙහෙත් දෙන්න බෑනේ. මේක සම්පූර්ණම මේක මේ 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 සමූලඝාතනය කරන නිදානේ කරා යන්න ඕනේ. නිදානේ නොහොයන්නේ නැතුව පැලක් දාලා යන්නේ නැහැ. මේ දැන් යන්නේ පැලක් කරම ඔක්කොම. මේවා වෙනස් විය යුතුයි. ඔබ වහන්සේගේ අදහස අමාරුවෙන් හරි කමන්නේ ලොක්ඩවුන් එකකට ගිහිල්ලා මේක ඉවරයක් කරන්න ඕනේ. ඉවරයක් කරන්න වඩා හොඳ. ලොක්ඩවුන් එක සමහර දොස් කියන්න පුළුවන්. නමුත් අපි මේක හැමදාම මේකේ මේ කොවිඩ් කීක ඉඳලා මේ රටේ අනාගතයක් කොහෙද තියෙන්නේ? ළමයින්ගේ අධ්‍යාපනය හිම්ම නේ තවට ඉදා කරන මේ ළමයි පුරුදු වෙයි අධ්‍යාපනය නෙමෙයි කැටපොල පුරු වලින් කුරුල්ලන්ට විදින්න ළමයි පුරුදු වෙයි ඔය තත්ත්වෙම ඇති වෙන්නේ. මේක වහාම ක්ෂණිකව අපි ඔක්කොම එකට එකතු වෙලා පක්ෂ පාට ඔක්කොම පැත්තකට විසි කරලා ඈ අපේ රට අපේ කියන හැඟීමෙන් මම විපක්ෂයත් කියන්නේ ඒකයි. පස්සේ බලේ හදාගන්න ඕගොල්ලෝ බලේ මිනිස්සු දෙයි වැඩ කරනකොට බලේ නමුත් බලේ රැකගන්නේ අවශ්‍යකමදි වෙන්නේ මිනිස්සු ඒක තේරුම් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තේරුම් ගන්න තමයි ව්‍යාපාර හැදුවේ. අපේ අය බඩේ දෙන්න කැමති බඩේ රැකගන්නේ නැහැ කියලා එතුමා කිව්වේ. දැන් මේ ආණ්ඩුවට ඕනතරම් බඩේ රැක ගන්න කවද 3-2 ඡන්ද බඩයක් දුන්නේ. දැන් ලැබුණෙන් දැන් මොකද කරන්න බැරි. නමුත් මේක වෙලා තියෙන්නේ අදී වගකීම් වගවීම් අදීක්ෂණ නිලධාරීන් අඩුයි හොයන්නේ නැහැ. ජනාධිපතිට මේක තනියෙන් කරන්න බෑ. අගමැතිට තනියෙන් කරන්න බෑ. අපි හොඳ පිරිසක් දාගෙන කරන්න කියන එකයි හැමදාම කියන්නේ. තාමත් බැලුවත් ඉන්නේ ඇත්තවදින් කියනා නම් ඔය පීවි ජවන්දර මහත්තයා වගේ මිනිස්සු දැන් හොඳ මිනිස්සු තමයි. මොඩයක් තිබෙද්දී ඒකම මොඩේ පරණයි දැන්. ඒගොල්ලන්ගේ මොඩේ ගෙවිලා දැන්. ඒ ගෙවිච්ච මොඩේ හදන්න බෑනේ. ස්නායුවේ හදන්න බෑ මොඩේ තියෙනවා නැවත වාරයක්. හොඳ මොඩකාරයෝ දාන්න මේකට. ඒ කියන්නේ සහරන්ලා වගේ මොඩකාරයෝ මම මේ කියන්නේ. මේ ඉදිරියේ මේ ගෙනියන්න පුළුවන් ඕනතර අපේ ලංකාවේ මොඩකාරයෝ උන්තරන් ඉන්නේ. ඈ හොඳ පැත්තක් තියෙන අනක පැත්තරක් තියෙනවා. අපි හොඳ පැත්තට යන්න දිනු කරගමු. එහෙම නැමෙන්නේ තියෙන්නේ. වැඩක් නැති පාවිච්චි මිනිස්සු
දැන්තැන්ගොට හේතු ගෙන දැන රාජධම්පතය කඩායරණ හේතුව නිධානය හොයන්ඩ ඇයි රජයේ නිලධාරින් ලේකංගුරු සභාපතිවරු වැඩ කරන්න තෙමෝද කියලා හොයන්න ගමේ කියලා පටන හොයන්නවාගේ ඒකක් හොයන්න කියලා මම කියන්නේ.